സുവിശേഷം അത് ദിവസേ ജാത്യന്തര മൂല്യ അറമുതൽ അത് സമഗ് അതികർ അതി എക്കങ്കതാവയാൻ സഹ ഇതിരി വെടപിരിവല പിലിബന്ധവ് അതികർ ജനാധിപത്യമ മുതൽ അമാത്യപര വശേൻ പാർലമെന്റ് ഈ ദിവസേ മെ യോജന ഇതിരി പത്കരമിൻ സഹ മെ ജാത്യന്തര മൂല്യ അറമുതലത് സമഗ് ගනුදෙනු කිරීමේදී ඇති කරගත් එකඟතාවයන් වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් ඒ කරුණු දැන ගැනීමට ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම සහය ඉල්ලා සිටියේ රටේ ඇති වෙලා තියෙන මේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා සුළු පැලස්තර වෙනුවට ස්ථිරසාර වැඩපිළිවෙලක් වෙනුවෙන් සහාය ලබා දෙන්න කියන ඉල්ලීම. ගරු මුලස්නේ මන්ත්‍රීතුමනි මේ සභාව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරු පහුගිය කාලේ කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න මේ රටේ තියෙන ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න කියලා. ඒක විපක්ෂයේ නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙක්ට කියන්න බෑ. අපි එහෙම ඉල්ලීමක් කරේ නැහැ. එහෙම රජයට උපදෙස් දුන්නේ නැහැ කියලා. විපක්ෂයේ නියෝජනය කරන ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගය එක මේ පාර්ලිමේන්තුවේ කාලයක් තිස්සේ කරපු කාරණාව. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පිරිසකුත් ඒ වගේම කරා. ඒ දවස්වල අපි තාණ්ඩු පක්ෂයේ කැබිනට් මණ්ඩලයේ නියෝජනය නොකරත් විශේෂයෙන්ම අපි ඉල්ලීම් කරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනෙකුත් සංවර්ධන නියෝජිත ආයතන මේ සියලු දේත් සමග සාකච්ඡා කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කඩා වැටෙන දෙන්නේ නැතුව සුදුසු වැඩපිළිවෙලක් සඳහා ඒ අවශ්‍ය ප්‍රවේශය ගන්න කියලා. නැවත අපි පිළිගන්නවා අපේ ආණ්ඩුවේ කොටසක් හිටියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් අපි ආණ්ඩුවෙන් එළියට බහිනවා කියපු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා නම් ආණ්ඩුවේ බලය නැති වෙනවයි කියලා කියපු තර්ජනය කරපු වාසුදේව නානායක්කාර ඇමතුමා වැනි කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරපු ඇමතිවරුත් ආණ්ඩුව නියෝජනය කරපු මන්ත්‍රීවරුත් හිටියා. හැබැයි විපක්ෂය උඟක් කරලා ලඝු කරන්න හදනවා මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හැම එක්කෙනාම කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ නැහැ කියලා කියන එක. ඒක වැරදි මතයක් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. ඔබතුමාලා දන්නවා අපි එකට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට කටයුතු කරන අවස්ථාවේ විවිධ සාකච්ඡා විවිධ තැන්වල සිදු වුණා මේ ආර්ථික ගැටලුවට විසඳුම් ලබා ගන්න කොහොමද කියන එක පිළිබඳව. ඒකට විවිධ යෝජනා ඉදිරිපත් වුණා. එක්තරා කණ්ඩායම්වල යෝජනා තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතුව චීනය, ඉන්දියාව වැනි මිත්‍ර රටවල් වලට ගිහිල්ලා අපි ආධාර ලබා ගන්න ඕන කියලා. ණය ලබා ගන්න ඕන කියලා. සමහර තැන්වලදී යෝජනා වුණා මට මතකයි මම නම් කියන්න යන්නේ නැහැ. අපිත් එක්ක එදා දවසේ ආණ්ඩුවේ හිටපු දැන් ආණ්ඩුවේ නැති කණ්ඩායම් වල පවා හිටියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි අපිට යන්න තියෙන එකම විකල්පය කියලා. නමුත් අද අවාසනාවට මේ මතය වෙනස් වෙලා තියෙනවා. විපක්ෂේ නියෝජනය කරන පිරිසුත් කිව්වා ආණ්ඩුව නියෝජනය කරන බහුතර පිරිස කිව්වා. නමුත් ඒ තීන්දුව ගැනීමට එවකට හිටපු කැබිනට් මණ්ඩලය ඇතුලේ ලොකු කාර්යභාරයක් කරන්න සිද්ධ වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක පැත්තකින් පාර්ලිමේන්තුවේ බහුතරය කැබිනට් මණ්ඩලයේ එකඟතාවය මේ කියන කාරණත් එක්ක කටයුතු කරන්න. ඒක තමයි යථාර්ථය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පිටින් අද හුඟක් අද මේ ඇතිවෙච්ච අර්බුද දාලා තියෙනවා. එතුමාගේ පිටින් දහනවට වැඩිය අද අපි කල්පනා කළ යුතු තිබුණේ එදා එතුමාට තීන්දු තීරණ ගන්න ඉඩ හදන්න දෙන්න නැතුව කටයුතු කරපු කණ්ඩායම් පිළිබඳව. විවිධ අවස්ථාවල විවිධ තීන්දු අපිට මේ ඔහුගේ අවුරුදු දෙකමාරේ ගන්න පුළුවන් ඕනතරම් උදාහරණ තියෙනවා. ඕනතරම් උදාහරණ තියෙනවා. නමුත් කෙසේ හෝ අපේ රටේ අවාසනාවට එක පැත්තකින් ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු හැරී අපේ අවාසනාවට අපි ආණ්ඩු පක්ෂේ ඉන්නේදී රට එක පැත්තකින් බංකොලොත් කියන එක අපිට නිවේදනය කරන්න සිද්ධ වුණා. අපේ තියෙන ණය ආපසු ගෙවන්න බැහැයි කියන එක. හැබැයි අපි ඊට පෙර අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන්න ආරම්භ කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට එන්න පුළුවන් වුණා නම්
අපිට අර නිවේදනය කරන්නේ නැතුව ණය ගෙවන්න බෑ කියලා කියන්නේ නැතුව අපිට එකඟතාවයක් ලබා ගන්නත් තිබුණා. හැබැයි අපි ප්‍රමාද වුණා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ වෙලාවේ කැබිනට් මණ්ඩලය ඇතුලේ බහුතරයේ මතයේ තිබුණේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කිරීම. මම නැවත වතාවක් කියන්නේ මේ බහුතරයේ අද ඉන්නේ විපක්ෂයේ නියෝජනය කරමින් සහ මේ විවාදය ඇතුළෙත් කිව්වේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන එකඟතාවයන් වලට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා කියලා. එසේ හුඟක් කාලවට හෙට දවසේ මේ ඡන්දේ වෙලාවේදී බලා ගන්න පුළුවන් අපේ ආණ්ඩුව ඇතුළෙත් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න එපා ගියොත් එහෙම අපි ආණ්ඩුවෙන් එළියට බහිනවා කියපු කණ්ඩායම කවුද කියන එකත් හෙට බලා ගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක එක පැත්තකින් බිල්ලක් හැටියටත් ඉදිරිපත් කළා තියෙනවා. දැන් මෙතන ඉන්න පක්ෂ විපක්ෂ සියලු දෙනා ආණ්ඩු කරන අවස්ථාවවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පහුගිය අවුරුදු කාලේ ගනුදෙනු කරලා තියෙනවා. මේ පළවෙනි වතාව නෙමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිත්වයෙන් හිටපු ආණ්ඩුවෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකත්වයෙන් දීපු ආණ්ඩුවෙත් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වයෙන් දීපු ආණ්ඩුවලත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. එනිසා කාටවත් කියන්න බෑ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ බිල්ලක් කළ යුතු දෙයක් නෙමෙයි කියන එක. හැබැයි අපි අපේ පැත්තෙන් ඒ අවස්ථාවවලදී අපි අපොහොසත් වෙච්ච දේ තමයි වෙච්ච එකඟතාවයන් මොනවද කියන එක ජනතාව දැනුවත් කරේ නැහැ. පාර්ලිමේන්තුව දැනුවත් කරේ නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු දැනගෙන හිටියේ නැහැ. කැබිනට් මණ්ඩල දැනගෙන හිටියේ නැහැ. හැබැයි පළවෙනි වතාවට අද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු පමණක් නෙවෙයි මේ රටේ මහජනතාවට පවා දැනගන්න ඉඩ සලස්සලා තියලා තියෙනවා. මෙන්න මේක තමයි අපි අති කරගත්ත එකඟතාවය මූලික රාමුව මේ වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ මේ වැඩපිළිවෙල ඇතුලේ මේ යෝජනා කරලා තියෙන තැන් ඇතුලේ මොන කරුණටද විරුද්ධ වෙන්නේ කියලා. දැන් මේකේ සමහරව හිතනවා මේ අපි ණයක් ගන්නම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියලා. ඒක වැරදි මතයක්. ඔබතුමත් මූලාසනයේ ඉන්න ඔබතුමත් මමත් අපි සියලු දෙනා පිළිගන්න ඕන කාරණාවක් තමයි ඩොලර් බිලියන 2.9ක් කියන එකෙන් මේ රටේ ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ නැහැ. අපිට ලැබෙන්න යම් සහනයක් ලැබෙන්නේ. ඒ ණය තුලින් අපිට ලැබෙන්නේ తాවකාලිකව අපේ තියෙන ප්‍රශ්නවලට ගැටලුවලට යම්කිසි ආකාරයක අඩිතාලමක් යොදාගෙන මූලික රාමුවක් හදාගෙන අපේම වැඩපිළිවෙලක් ඇතුළේ එළියට යන්න. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ලැබෙන ප්‍රධාන පහසුකම් මොකද්ද? ප්‍රධානම පහසුකම තමයි නැවත වතාවක් ජාත්‍යන්තර වශයෙන් තියෙන බැංකුවලත් මූල්‍ය ආයතනවලත් සංවර්ධන නියෝජිත ආයතනවලත් විශ්වාසයක් ඇති වෙනවා මේ රටත් එක්ක නැවත ගනුදෙනු කරන්න පුළුවන් කියන එක. ඒක ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන එකඟතාවය. දැන් පහුගිය කාලෙම මොකද වුනේ? අපේ තියෙන ණය ශ්‍රේණිගත කිරීම වලදී අපි පහල දානවා. පහල දාගෙන පහල දාගෙන පහල දාගෙන යන්නේ අපිට කිසිම වැඩපිළිවෙලක් නැහැ, රාජ්‍ය ආදායමක් ගොඩනගන්න විදියක් නැහැ, අපිට එහෙම උදව් කරන්න කවුරුවත් නැහැ, අපිට ණය ලබා ගන්න ක්‍රමයක් නැහැ, ණය ලබා ගත්තත් ඒක ආපසු ගෙවනවද කියලා සහතිකයක් දෙන්න කවුරුවත් නැහැ. එනිසා අපේ ණය අපේ ශ්‍රේණිගත කිරීම වලින් අපි පහළට දැම්මා. ඒ ණය ශ්‍රේණිගත කිරීම වලින් පහළට දැම්ම අපිට ඇතිවෙච්ච විපාක මොකද්ද? අපිට ප්‍රධාන සිදුවෙච්ච විපාකය තමයි අපිට පහුගිය අවුරුද්දේ මුල කාලේ ඉඳලා ණයවර ලිපියක් විවෘත කරගන්න බැරුණා මූලාසනයේ මන්ත්‍රීතුමනි. අපේ රටේ ගනුදෙනු කරන්නේ ආනයන අපි සිදු කරන්නේ ණයවර ලිපි විවෘත කරලා. බලශක්ති ක්ෂේත්‍රයේ ගැටලු ඇති වෙන ප්‍රධානම හේතුව මොකද්ද? ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට අපිට අවස්ථාව නොලැබීම. අපේ රටේ අවශ්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතාවයේ 100%ක් ගත්ත ණයවර ලිපි විවෘත කරලා අපි අත්පිට මුදල් දීලා කවදක්වත් ඉන්ධන අරගෙන නැහැ. අපි ණයවර ලිපි විවෘත කළා දින 90ක් ලැබෙනවා, දින 120ක් ලැබෙනවා, දින 180ක් ලැබෙනවා, සමහර අවස්ථාවල දින 240ක් ලැබුණා. මෙහෙම තමයි ගනුදෙනු කරන්නේ. ඒ ණයවර ලිපියක් විවෘත කරාම තමයි සැපයුම් කරුවන්ට විශ්වාසයක් ලැබෙන්නේ. අපිට ලබා දීපු සැපයුම වෙනුවෙන් බැංකු පද්ධතියේ අපේ බැංකුව නැති වුණත් ජාත්‍යන්තර වශයෙන් ඒ බැංකුවට සහතිකය දෙන ණයවර ලිපියට සහතිකය දෙන ආයතනේ හරි එක ගෙවයි කියලා.
එහෙම තමයි කටයුතු කරගෙන යන්නේ. ගල්ලංගුරු ගේන නායවර ලිපි විරුත කළා. ගල්ලංගුරු අත්පිට මුදලට ගෙනා මේ පළවෙනි වතාවට අපි කටයුතු කරේ. මොකද අපිට මාස 12ක් අවශ්‍ය ගල්ලංගුරු අපි මාස 4ක් ඇතුලේ ගේනවා. එතරම් අපි අත්පිට මුදලට ගන්න. ඒ නිසා වැරදි මතයක් හදලා තියෙනවා මේ ණයක් ගන්න තමයි අපි ජාත්‍යන්තර මුල්ල අර මුදලට ගිහිල්ලා තියෙන්නේ කියලා. ණය ගන්න යන්න පුළුවන් ඕන තැන් වලට. ගිනි පොලියට ගන්න යන්න පුළුවන්, වැඩි පොලියට ගන්න යන්න පුළුවන්, විවිධ කොන්දේසිත් එක්ක යන්න පුළුවන්. හැබැයි ජාත්‍යන්තර මුල්ල අර මුදලත් එක්ක මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට යෑම තුල අපිට ලැබිලා තියෙන විශාලතම දායකත්වය තමයි එක පැත්තකින් අපිට යම් මුදලක් ලැබිලා තියෙනවා අපේ తాවකාලිකව ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න. නමුත් අනෙකුත් ජාත්‍යන්තර වශයෙන් තියෙන මූල්‍ය ආයතන සහ සංවර්ධන නියෝජිත ආයතනත් එක්ක නැවත ගනුදෙනු කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. දැන් අපේ රටේ මීට පෙරත් ආසියානු සංවර්ධන බැංකුවේ හැම අවුරුද්දෙම ණය පහසුකම් අපිට ලැබෙනවා. විදුලි බල ක්ෂේත්‍රයේ වැඩියෙන්ම පහසුකම් ගන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ. ඉතාමත්ම අඩු පොලියකට ගන්නෙ. ඒකෙන් තමයි අපේ සම්ප්‍රේෂණය හදාගන්නේ. අපේ තියෙන ග්‍රිඩ් එක වැඩි දියුණු කරගන්නේ, උපපොළවල් වර්ධනය කරගන්නේ, අපේ විදුලි බල පද්ධතිය අවශ්‍යතාව ටික සම්පූර්ණ කරගන්නේ. පහුගිය කාලේ වහලේ මත සූර්ය පැනල වලට අවශ්‍ය ණය පහසුකම් ටික ලබා දුන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන්. එතන මේ අපි ණය ගෙවීමට නොහැකි බව දැනුවත් කරාට පස්සේ අපි බංකොලොත් රටක් බවට පත් වුණාට පස්සේ අතරම ආසියානු සංවර්ධන බැංකුව පවා දෙන මුදල් අපි නැවතුණා. ලෝක බැංකුව දෙන මුදල් නැවතුණා. ජයික ආයතන දෙන මුදල් නැවතුණා. AIIB එක දෙන මුදල් නැවතුණා. IFC එක දෙන මුදල් ටික නැවතුණා. අනෙකුත් සංවර්ධන නියෝජිත ආයතන ලබා දෙන මුදල් අපිට හිමි වුණා. හැබැයි නමුත් පහුගිය කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි සාකච්ඡා කරනකොට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නෙවෙයි. මමත් ඒ සාකච්ඡාවට සහභාගී වුණා. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම අපේ විදේශ කටයුතු අමාත්‍යතුමා අලි සබ්‍රිය මැතිතුමා, මමත් අමාත්‍යවරයෙක් හැටියට සහභාගී වුණා, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයෙක් හැටියට, අපේ රාජ්‍ය මුදල් අමාත්‍යතුමා, ඒ වගේම අපේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා, අපේ සමෘද්ධි විෂය භාර අමාත්‍යතුමා, අපේ මහ බැංකුවේ අධිපතිතුමා, අපේ මහා භාණ්ඩාගාර ලේකම් ඇතුළු බැංකු පද්ධතිය, මේ සියලු දෙනා සහභාගී වෙච්ච රැස්වීමේ සාකච්ඡාවේ පහුගිය අවුරුද්දේ මට මතක ඉදිරිය නොවැම්බර් මාසේ අපි අයවැය අවසන් කළ යනකට තමයි අපි සාකච්ඡා තිබ්බේ. මේ සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විතරක් නෙමෙයි, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජයික ආයතනය, AIIB ආයතනය, මෙවැනි ආයතන ගණනාවක් ඇවිල්ලා අපිට කිව්වා අපි එක කණ්ඩායමක් හැටියට තමයි ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදීත් ආධාර ලබා දීමේදීත් අවශ්‍ය පහසුකම් ලබා දීමේදීත් අපි කටයුතු කරන්න කියලා. ඒකෙදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් අපිට අවුරුදු 4ක් පුරා ලැබෙනකොට ඒහා සමාන පහසුකම් සහ ණය මුදල් අනෙකුත් සංවර්ධන නියෝජිත ආයතනත් ලබා දෙන්න එකඟතාවය පළ කරේ. හැබැයි ඔවුන් කිව්වා මේ මුදල් ලබා දෙනකොට අපිට අවශ්‍යයි රටක් හැටියට ඔබ ණය ආපසු ගෙවන්න, ණය නැතුව රට ඉදිරියට ගමන් කරන්න පුළුවන් ආකාරයට මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් සිදු කරයි කියලා. ඒ අනුව තමයි ඔබතුමා කිව්ව ආකාරයටම කවුරුවත් කැමති නැහැ විදුලි බිල වැඩි කරන්න, ඉන්ධන මිල වැඩි කරන්න. ජනාධිපතිතුමා කැමතිත් නැහැ, අගමැතිතුමා කැමතිත් නැහැ, මෙතන ඉන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. විෂය භාර ඇමතිවරු හැටියට මම කැමතිත් නැහැ. හැබැයි අපි කාලයක් තිස්සේ මේ රටේ ආනයන වියදමට වැඩිය අඩුවෙන් අපි ඉන්ධන ටික වික්කා. ඒක විවිධ දේශපාලන හේතු හින්දා අපි විදුලි බිල අඩුවෙන් දුන්න ජනතාවට ජනන වියදම, සම්ප්‍රේෂණ වියදම, බෙදාහැරීමේ වියදමට වැඩිය අඩුවෙන් අපි ජනතාවට ඒ පහසුකම් ටික ලබා දීලා තිබුණා. විවිධ ක්ෂේත්‍ර තිබුණ ඉලක්ක කරගෙන මෙන්න මේවට විදුලි බිල අය කරන්නෙත් නැහැ කියලා. දැන් මේ රටේ පසුගිය අවුරුද්දේ නොවැම්බර් අගෝස්තු මාසේ වෙනකන් තිබුණා මේ රටේ සමහර ආගමික සිද්ධස්ථාන, සමහර ස්ථාන අපි විදුලි බිල අය කරගන්නෙත් නැහැ කියලා. එහෙම දැනුත් තිබුණා. නමුත් අපි ක්‍රියාවලිය වෙනස් කරන්න සිද්ධ වුණා. අපි ක්‍රියාවලිය වෙනස් කරලා තමයි මේ පහසුකම් ලබා ගැනීමටත් රටේ ඊළඟ පියවර වෙනුවෙන් අඩිතාලමක් හැටියට මේ කටයුත්ත කරලා තියෙන්නේ. හැබැයි අපේ රටක් හැටියට, රජයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි, මේ
විදුලි බිල වැඩි කිරීම කියන එක වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන යන. ඉන්ධන මිල අපි ගණනය කළ යුත්තේ ලෝකයේ තියෙන වෙළඳපොළේ මිලත් එක්ක. දැන් ලෝක වෙළඳපොළේ මිල 300කින් 400කින් ඉහළ නැකට අපි ලංකාවේ මිල තියාගෙන තිබුණ ඉතාමත්ම පහළ මට්ටමක. ඒකේ පාඩුව කොහොමද දරන්න සිදුනේ? ඉන්ධන ලබා ගන්න මිනිහත් ඒකේ පාඩුව දරනවා. ඉන්ධන ලබා ගන්න නැති එක්කෙනත් පාඩුව දරනවා. දැන් ඉන්ධන ලබා ගන්න මිනිහට අඩුම තරමේ මුදල් ගෙවලානේ ඒකේ ගන්නේ ඉන්ධන ටික. හැබැයි ඉන්ධන ලබා ගන්න නැති එක්කෙනට කොහොමද එව්වේ? බදු වලින් ගෙව්වේ. මේ රටේ වක්‍ර බදු වලින් තමයි වෙනත් පුද්ගලයන්ගේ විදුලි බිල වෙන පුද්ගලෙක් ගෙවනවා. වෙනත් පුද්ගලයෙක් පාවිච්චි කරන ඉන්ධන ටික වෙන එක්කෙනෙක් ගෙවනවා. දැන් මේ රටේ කර්මාන්ත පහුගිය කාලවල අපි දන්නවා මේ පහසුකම් ලැබුණා. ඉන්ධන පහසුකමත් ලැබුණා, විදුලි බල පහසුකමත් ලැබුණා. හැබැයි ආදායමත් ලැබුවා. ලාභ උපය ගත්තා. සමහර ලාභ සමහර කර්මාන්ත ගිහිල්ලා විදේශ රටවල තැන්පත් කරා. මෙතන විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු, ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු පවා ඒ කාරණාව දන්නවා. සමහර කණ්ඩායම් හිතාමතා මේ පහසුකම් මතේ ලාභ උපයල ඔවුන්ගේ ලාභය බදු ගෙවන්නේ නැතුව හංගවල විදේශ රටවල තැන්පත් කරා. වෙනත් ආයෝජන කරා. දැන් අද බොහෝ දෙනෙක් කියනවා මේ රටේ ඇඟලුම් කර්මාන්තය කඩාගෙන වැටලා තියෙන්නේ කියලා. විදුලි බිල හින්දා මේ රටේ තියෙන තත්ත්වය. ගරු ඇමතුමා, තව විනාඩි 2ක කාලයක් තියෙනවා. මට මුළු කාලය කිය තිබේ. ඔබතුමාට මුළු කාලය විනාඩි 20ක්. මට 35ක් තිබුණා. 24ක් තමයි දීලා තියෙන්නේ වර්තාවට. 35ක් තිබුණා. මම ඒ කාලය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. 24යි 6ට සභානායක කාලේ ගෙනියන්න පුළුවන්. ඇති 6-10 දක්වා. එතන ඒ අනුව දැන් බොහෝ දෙනෙක් කියනවා මේ ඇඟලුම් කර්මාන්ත කඩාගෙන වැටලා තියෙන්නේ මේ උද්දමනේ මේ தත්ති කියලා. ඇත්ත කතාව මොකද්ද? දේශපාලඥයෝ හැටියට වුණුත් දන්නවා ඒක නෙමෙයි යථාර්ථය කියලා. ලෝක වෙළඳපොලේ ඇමරිකාවේ යුරෝපේ ඉල්ලුම අඩු වෙනකොට අපේ අපනයි නඩු වෙලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. අපේ දීවර කර්මාන්තය අපනයන අඩු වෙලා තියෙනවා ඉල්ලුම අඩු වෙනකොට. ඒක හැම අවුරුද්දම කාලවකවානුවක් තියෙන සිදුවෙන. දැන් අප්‍රේල් මාසය වගේ ගත්තම, සාමාන්‍යයෙන් ගත්තොත් එම මාර්තු මාසය වගේ ගත්තම ඒක හැම අවුරුද්දම සිදුවෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඇඟිල්ල දික්කලා කියනවා මෙන්න මේ හින්දා තමයි වැටලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ වැරදි මත නිර්මාණය කරන්න එපා කියන එකත් කරනවා. දැන් මේ පහුගිය කාලේ මේ ගත්ත තීන්දු තීරණ නිසා අපිට පේනවා යම්කිසි සහනයක් ලැබෙනවා කියලා. ඔව්, අපි දන්නවා මේ රටේ අකණ්ඩව විදුලිය ලබා දෙන්න, ඉන්ධන ලබා දෙන්න පහුගිය රජයන්වලට පුළුවන්කම ලැබුණා. හැබැයි ගිය අවුරුද්ද අපිට ඒක අහිමි වුණා. මේ රටේ ඇති වෙලා තිබුණ ආර්ථික තත්ත්වෙ හින්දා. හැබැයි නැවත වතාවත් අපි මේ තත්ත්වයේ කළමනාකරණය කරගන්න පුළුවන් වුණේ. ඕඩර් ප්ලීස්. සභාවේ කටයුතු තව විනාඩි 10කින් ඉදිරියට ගෙන යාමට සභාව එකඟද? එකඟයි. ගරු ඇමතුමා කතා කරන්න. ඒ අනුව අපි පහුගිය කාලේ ඒ අතරමැද නැවතිච්ච කටයුතු යථා තත්ත්වයටපත් කරන්නත් පුළුවන් වුණේ මේ රජයේ හැටියට ගත්ත ප්‍රතිපත්ති තීන්දුව නිසා කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. කවුරුත් කැමති නැහැ ඉන්ධන පොලිමේ ඉන්න. මාධ්‍ය ඒ වෙලාවෙත්, විපක්ෂය ඒ වෙලාවෙත් නියෝජනය කරන සියලු දෙනත් හැමතිස්සම මතයක් හැදුවේ ඉන්ධන පොලිම. පොලිමේ රෝගාතුර වෙන මිනිස්සු, පොලිමේ මරණයට පත් වෙන මිනිස්සු පිළිබඳව. එතන විදුලි ය අඛණ්ඩව ලබා දෙන්න නොහැකි තත්ත්වයට පත් වෙලා ඉන්නකොට ගරු මුලාසේ මන්ත්‍රීතුමා දන්නවා මම මේ අමාත්‍යංශය බාරගත්තේ පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 19 වෙනිදා. බාර ගන්න දවසෙත් පැය 14ක විදුලි කප්පාදුවා. ඒක තමයි මාර්තු මාසේ අප්‍රේල් මාසේ සිදුවෙච්ච තත්ත්වය. අපි ඒක පැය දෙකහමාරකට කළමනාකරණය ඇවිල්ලා අපි විදුලි ගාස්තු ක්‍රමවේදය අපි යෝජනා කරන්නට කිව්වා. මේ ගාස්තු ක්‍රමවේදයට යන්න එහෙම වුණොත් එහෙම අපිට අඛණ්ඩ විදුලි දෙන්න පුළුවන් කියලා. දැන් අද විදුලි ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. වැරදි මතයකුත් හැදුවා පහුගිය කාලේ මෙච්චර විදුලි ඉල්ලුමක් නැහැ. විදුලි ඉල්ලීම අඩු වෙලා තියෙනවා. දැන් මම දන්නේ කොහොමද ගණනය කරලා තියෙන්නේ කියලා සමහර විපක්ෂින මන්ත්‍රු කියනවා. කර්මාන්ත වහලා අපේ ආර්ථිකය හැකිලිලා තියෙන්නේ කියලා. මම නම් දන්නේ පහුගිය සති දෙක තුනක කාලය ඇතුලේ පෙබරවාරි මාසේ 16 වෙනිදා ඉඳලා අපි විදුලි ගාස්තු සංශෝධනය කරාට පස්සේ ඉල්ලුමේ අඩුවක් එක දවසක් අඩු වෙලා නැහැ. ඉල්ලුම අපි ගණනය කරලා තිබුණේ දෛනිකව
gigawatt paya 45ක් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරයි කියලා. හැබැයි ඊයේ 47යි. පහුගිය සතියේම 50 ඉක්මවලා තිබුණේ. පහුගිය සතියේම 45 පහුගිය මාසෙම 45 සීමාව සහ 45න් ඔබට පාවිච්චි වුණා මිසක් ඉල්ලුමේ අඩුවක් වෙලා තිබුණේ නැහැ. ඒක පැත්තකින් අපි දන්නවා ජනතාව නැවත වතාවක් අද කර්මාන්ත කරගෙන යන පැය 24 විදුලිය තියෙන හින්දායි කර්මාන්ත කරගෙන යනවා. දැන් ඔබතුමාලම විපක්ෂ නියෝජනය කරන පිරිස් මේ පාර්ලිමේන්තුවේ හැමතිස්සම කතා කරේ සංචාර කලාප නියෝජනය කර පිරිස් අයලා කිව්වා සංචාරය කොහොමද ගෙන්නගන්නේ විදුලිය නැතුව කියලා. විදුලි අඛණ්ඩව දෙනකට කියනෝ විදුලිය දෙන එකට අය කරගන්න එපා කියලා. දැන් ඔබත් කල්පනා කරලා බලන්න විදුලිය නැති වෙලාවේ විදුලි බිලක් ගෙවනවා. විදුලිය නැති වෙලාවේ ඉන්ධන වලටත් මිල ගෙවනවා. ජෙනරේටර් වලටත් ගෙවනවා. ඉටිපන්දම් වලටත් ගෙවනවා. අද මේ ඔක්කොම ටික එක පැත්තකින් කලමනා කරන වෙලා තියෙනවා. අද සංචාරක කර්මාන්තයේ දියුණු වෙනවා. සංචාරක අපිට පේනවා වැඩි වශයෙන් එකතු වෙනවා කියලා රටට. අපේ ඩොලරය එක පැත්තකින් අපේ අගේ අඩු වෙලා රුපියල ශක්තිමත් බවට පත් වෙලා තියෙනවා. අපේ තියෙන උද්දමනය අඩු වෙලා තියෙනවා. පොලි අනුපාතික අඩු වෙනවා අපිට පේනවා. මේ නිසා ස්ථාවර භාවයක් එනකට ඒ තුලින් නැවත වතාවක් ජනතාවම නොමග යවල ඉවරලා වැඩ වර්ජන රැල්ලක් එක්ක දේශපාලන කණ්ඩායම් කීපයක් බලනවා කර්මන්නේ කරන්න. ඒක තමයි පහුගිය කාලේ උත්සාහ කරේ. මූලාසනේ മന്ത്രിතුමනි පහුගිය කාලේ අපි රාජ්‍ය සම්පත් වෙනුවෙන් කතා කරා. හැබැයි රාජ්‍ය සම්පත් මොනවද කියන එක අපි හඳුර ගන්න ඕන. ත්‍රිකුණා මලේ තියෙන වහලා තියෙන දිරච්ච ටැංකි ටික රාජ්‍ය සම්පතක් නම් වෙන්නේ නැහැ පාවිච්චි කරන්නේ නැත්තම්. අපිට ආයෝජනය කරන්න මුදලකුත් නැත්තම් අපේ දිස්ත්‍රික්ක නියෝජනය කරන කපිල മന്ത്രിතුමා ඉන්නවා. අපි පහුගිය මාසේ ජනාධිපතිතුමාත් එක්ක ගියා. අපිට ඇත්තටම කනගාටුවක් තියෙනවා මේක අපි රාජ්‍ය සම්පත් කියලා තියාගෙන ඉඳලා වැඩි දියුණු කරන්නේ නැතුව අපි ආදායම් අද අභිර කරගෙන ඉන්නවා. ඉන්දියානු IOC සමාගම ඔවුන්ට දීලා තියෙන ටැංකි 14 නවීකරණය කරලා ව්‍යාපාරත් කරනවා. ලංකා කණිත් තෙල් නිර්ගත සංස්ථාව සතු වෙලා තියෙන තෙල් ටැංකි කිසිම පියවරක් අදියරක් ඉදිරියට ගිහලා නැහැ. ඒක තමයි යථාර්ථය. අපි රාජ්‍ය සම්පත් කියලා තියාගෙන ඉන්නවා සමහර වෙලාව අපි ඒකෙන් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැති රාජ්‍ය සම්පතක් ඒකේ රටට වැඩදායි වෙන්නේ නැති රාජ්‍ය සම්පතක් කියලා වැඩක් තියනවද? රාජ්‍ය සම්පත් ඒක නෙවෙයි රාජ්‍ය සම්පත් වෙන්න ඕන. ජනාධිපතිතුමා පහුගිය දවසේ කිව්වා අපේ අධ්‍යාපනය තරුණ පරපුර මිනිස්ත්‍රමය අපේ තියෙන ස්වභාවික සම්පත් මෙන්න රාජ්‍ය සම්පත් මේවා තමයි අපි වැඩි දියුණු කරන්න ඕන. හැබැයි අපි ලෝකෙටම වහගෙන ඉඳලා අපි අර මීට අවුරුදු 30කට 40කට හිටපු මානසිකත්වෙන් ඉඳලා අපිට විතරක් මේක කරන්න පුළුවන් අපි ලෝකෙට විරුද්ධ වෙන්නේ නැහැ කියලා හිටියොත් එහෙම කවදාක්වත් අපේ රට දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ ගරු මුලාසනේ മന്ത്രിතුමනි. අද ලෝකයේත් එක්ක අපි වෙනස් වෙන්න ඕන. හොඳම උදාහරණ ඉන්දියාව ගන්න. අසල්වෙස් ඉන්දියාව. ඉන්දියාවේ මීට වැඩිය සමහරලාට ගෝත්‍රිකව හිටවු පිරිස් සිටියා. හැබැයි 91 මෙවැනිම ප්‍රශ්නයක් ඉන්දියාව ඇති වෙනකොට ඉන්දියාවේ පරිපාලනය දේශපාලන නායකත්වය තීන්දුව తీරන අරගෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ඔවුන් සතු වෙලා තිබුණු ව්‍යාපාර රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර පෞද්ගලික හවුල් ව්‍යාපාර දවට ගිහිල්ලා අද ලෝකයේ බලවත්ම ආර්ථිකයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අද විදුලි බල ක්ෂේත්‍රයේ බලශක්ති ක්ෂේත්‍රයේ සම්පූර්ණම තියෙන ඉන්දියාවේ පෞද්ගලික අංශයත් එක්ක බද්ධ වෙලා වැරදි මතයක් හදනවා ලෝකයේ හොඳම ඉන්ධන ටික තියෙන ඉන්ධන කර්මාන්ත ටික තියෙන්නේ ආණ්ඩුව සතුව කියලා. එහෙම ඒක මැද පෙරදිගත් නැහැ. ඔවුන්ට යම්කිසි කොටසක් තියෙනවා හැබැයි පරිපාලනය කරන්නේ පෞද්ගලික අංශය සම්පූර්ණයෙන්. එනිසා අපි විශ්වාස කරනවා මේ විවෘත කිරීම තුලින් රටට එක පැත්තකින් අපිට ඉන්ධන මිල අඩු කරලා ඒ සහනය ජනතාවට දෙන්න ඒ සහනය තුලින් රටේ ආර්ථික ක්‍රියාවලියක් ගස්සන්න පුළුවන්. දැන් අපි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිලේ ප්‍රධානම පියවරක් තිබුණා කණිත් තෙල් නිධිගත සංස්ථාවේ මෙරට ඉන්ධන වෙළඳපොළ විවෘත කරන්න තවත් පාර්ශවකරුවන්ට එන එක වැරදිද? සිනෝපෙක් සමාගම එන එක වැරදිද? මූලාසනේ മന്ത്രിතුමනි මේ රටේ ඇවිල්ලා ව්‍යාපාර කරන එක සමහරුන් සිනෝපෙක් එනකට කැමති වෙනේ වෙනකට අකමැති. සිනෝපෙක් සමාගම එන එක අපිට හිතනවා ඉතාමත් ජයග්‍රහණයක් මේ රටේ. ෂෙල් සමාගම සමග RM පාක්ස් කියලා කියන්නේ ඇමරිකාවේ ඉන්ධන ව්‍යාපාරය කරන සමාගමක් ෂෙල් ව්‍යාපාර කරන අපේ රටේ තිබුණු සමාගමක්. අපි වහලා එලවන්න ඉස්සෙල්ලා එවැනි සමාගම අවිල ක්‍රියාත්මක වෙනකට ඕස්ට්‍රේලියා යුනයිටඩ් පෙට්‍රෝලියම් දැන් පෙරේද මම සාකච්ඡාවක් තිබ්බා ඒ සමාගම් එක්ක
ඔවුන් එකඟ වෙලා ඉන්නේ මැයි මාසේ දෙවැනි සතිය ඇවිල්ලා ගිවිසුම් ගත වෙලා ජුනි මාසේ වෙනකට මේ රටේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න. දැන් ෂෙල් සමාගම ආරෙන් පාක් සමාගම අපි කතා කරන්නට කිව්වා අපේ නැව් ගේනකට අත්‍තරම පහසුකම් මදි. අපේ සේෆ්ටි පහසුකම් නැහැ. අපේ ෆෙන්ඩර්ස් නැහැ. ෆයර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් නැහැ. අපිට ඔවුන් කිව්වා ඔවුන්ගේ මුදල් වලින් ආයෝජනය කළ ලබන සතියේ ඒව හදලා දෙන්න. අපේ මුදල් ඉල්ලන්නේ නැහැ ඒවට. මේවා වෙන්න ඕන අවශ්‍ය දේවල් නෙමෙයිද? දැන් ඔවුන් මට කිව්වා අපේ තියෙන පෙරවුම්හල් ඔවුන්ට ලබා දුන්නම දැන් මේ භූමියේ අපේ අයිතිය තියෙන පෙරවුම්හල් නෙමෙයිනේ අපි දෙන්නේ. අපේ භූමිය අයිතිය අපිට දෙන 243යි. ඊතුරු ඔක්කොම තියෙන වෙනත් පුද්ගලයෝ ආයෝජනය කරලා අපිත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙන පෙරවුම්හල් විතරයි. ඒ පෙරවුම්හල් වලට අපිට ඉන්ධන දෙන්න බැරි නම් ඒ මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න බෑ. ඉතින් එවැනි පෙරවුම්හල් අපි 600ක් අපි හඳුනාගෙන ඒ සමාගම් වලට වෙන් කරාම ඒ සමාගම් කිව්වේ මල ෂෙල් සමාගම සිරුපෙක් දෙකම කිව්වේ ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා ඔවුන්ගේ ඩිස්පෙන්සරුත් ගේන රටට. ඩිස්පෙන්සර් ගෙනල්ලා හයි කරාම මේ වගේ ස්ටොක් රීඩින් ස්ටොක් ටේකින් ඔක්කොම කරන්නේ ඔටෝමේටඩ්. ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. මට හැවෙල්ලා බෑ කිව්වා අපේ ෂෙඩ් 150ක් දුවන්න නම් අපිට නම් ඕන නිලධාරි 80යි කියලා සිනොපෙක් සමාගම මට කිව්වා. ඒක කිව්වා. ඒක ඔවුන්ගේ වැඩන්නේ. ඔවුන්ගේ සමාගමේ ඔවුන්ට 150කින් 80කින් කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕන. තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා මතුමා. ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඇතුළේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න යෝජනා කරලා තියෙනවා. මම විශ්වාස කරනවා විරුද්ධ වෙන එකක් නැහැ. මොකද විපක්ෂයේ නියෝජනය කරන පිරිස් 2002 ත් මේකට සංදේ දුන්නා. දැන් ආර්ථික ක්‍රියාවලියත් එක තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය ඇතුලේ විදුලි බල මණ්ඩලය මම හැම වෘත්තීය සමිතියක් එකම කතා කරා. ත්‍රස්තවාදීන් දෙකක් තුනක් ඉන්නවා. හැබැයි වෘත්තීය සමිතිය හැම එකක්ම නරක කට්ටිය නෙවෙයි. අපි ගෙනලා සාකච්ඡා කරාම තේරුම් ගත්තා. සමහරු කඩාකප්පල් කරන්න හදනකොට අපි අවශ්‍ය තීන්දුවත් ගත්තා. ඉස්සරහටත් කඩාකප්පල් කරන කට්ටිය මොන හරි තීන්දුව తీරන ගන්නවා නම් ඒව වෙනුනොත් තීන්දු తీරන ගන්නත් අපි පසුබට වෙන්නේ නැහැ. ඒකට මේ රජයේ හැටියට අපි පූර්ණ වගකීම අරගෙන තියෙන්නේ මේ ක්‍රියාවලිය මේ රටේ ක්‍රියාත්මක කරලා අවශ්‍ය ශක්තිමත් අඩිතාලම යෙදවිය යුතුයි කියන එක. දැන් මේකේ තියෙනවා මහා බැංකුවේ පනත ගෙනල්ලා මහා බැංකුව ස්වාධීන කිරීම. ඒක නරක දෙයක්ද? මේ රටට අවශ්‍ය අලුත් පනත් ටික ගෙනීම. දැන් අද සභාගත කළ තියෙනවා දූෂණ විරෝධී පනත. දැන් මේ මන් දන්න විරෝධ වෙන කවුරු හරි විරුද්ධ වෙන්නේ දූෂණ විරෝධී පනත ගේන එකටද? මහා බැංකුවේ පනත ගෙනල්ලා මහා බැංකුව ස්වාධීනව කටයුතු කරගෙන යන්න ඉඩ නොදෙන එකටද? දැන් මහා බැංකුව ස්වාධීනව කටයුතු කරේ නැහැයි කියලානේ අපිට චෝදනා වෙල්ල උනේ. බැංකුව මහා බැංකුව අධිපතිවරු පත් කරලා දේශපාලන වශයෙන් අපි මේ ඩොලර එක තියාගෙන හිටියා හිර කරගෙන හිටියා එහෙමනේ කිව්වේ. එතන මේ ක්‍රියාවලිය ඇතුලේ තියෙන මොනවද? අනපනත් විදුලි බල මණ්ඩලයේ කන්දෙල් සංස්ථාව ඇතුළු ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, අපේ ආනයනය කරන මිලට ගැලපෙන අපි ගාස්තු සංශෝධනයක් සිදු කිරීම, ජනන සැලසුම ඒ ආකාරයට අපි ශක්තිමත් කර ගැනීම. ඉතින් මම දන්නේ මේ කාරණා ඇතුලේ විරුද්ධ වෙන්න තියෙන හේතු මොනවද කියන එක. ඒ වගේම සමහරව අහනවා ඇයි මේ හිල්ටන් එක රක්ෂණ සමාගම මෙන්න මේ වගේ සමාගම් තෝරගන්නේ කියලා. ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි අලාභ ලබන ඒවාම දෙන්න හදනවා නම් කවුරුත් එල්ල මෙතන ව්‍යාපාර කරන්න ඉන්නේ නැහැ. කාලය අවසන් කරගන්න. ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලාභ ලබා ගන්න බැරි නම් කිසිවෙක් ඇවිල්ලා ආයෝජනය කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිව්‍යුහගත කිරීම කරනවා නම් රජයක් හැටියට ප්‍රතිපත්ති තීන්දුවක් අරගෙන තියෙන්නේ යනුව කටයුතු කරන්න. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ වෙනුවෙන් මතය පළ කරත් මට තේරුණේ විරුද්ධව කණ්ඩායමක් ඡන්දය දෙන්න බලාගෙන ඉන්නවා විපක්ෂේ. ඒ කණ්ඩායම කොහොමත් අපි ආණ්ඩුවේ ඉන්නේ දෙත් කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගියොත් කොහොම විරුද්ධ වෙනවා ආණ්ඩුවෙන් එළියට බහිනවා කියලා. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ප්‍රධාන විපක්ෂය ඡන්දය මගහරින්න පුළුවන්කමක් නැහැ මේක. මම නම් දන්නේ හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමා හිටෙයි අවසන් කරන්න. එතුමාට මේකේ මගහරින්න පුළුවන්ද කියලා. මොකද මේ හැන්සාඩ් එකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කිරීම කියන එක මම හිතන වචන 10කට සැරයක් හරි පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්නම් කතා කරේ හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමා. ඒ නිසා මම අවසන් කරනවා නැවත වතාවක් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ මේ තීන්දුව తీරන ගන්නේ රටේ අනාගතය වෙනුවෙන්. ඒ අනාගත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා දායක වෙන්න ඒ වගේම ඔබතුමා ඇතුළු දළ සලහපෙරුමේ අමතුමාටත් පාර්ලිමේන්තුවේ ඒ කතාවන් වලදීත් අද දවසෙත් සුබපැතුම් එකතු කරපු සියලු දෙනාටත් මගේ ස්තුතිය පළ කරමින් නැවත වතාවක් මේ සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා.